නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මය පෙන්වා වදාළ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ මොහොතේදී මේ සියලු දෙනාම සූදානමින් සිටින්නේ මේ ලෝකයට ඉතාමත් දීර්ඝ කාලයක් ඇවෑමෙන් පහළ වෙන ශ්‍රේෂ්ඨ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය, උතුම් අමා ධර්මය ශ්‍රවණය කිරීමට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා, යම්තාක් මේ ලෝකේ සත්‍යෝ සිටිද්ද දෙපා ඇති. ඒ වගේම යම්තාක් මේ ලෝකේ සත්‍යෝ සිටිද්ද සිව්පා ඇති, බොහෝ පා ඇති, පා රහිත. ඒ වගේම රූපී අරූපී, ඒ කියන්නේ ඇසට පෙනෙන නොපෙනෙන මේ ආදී කොට ඇති සියලුම සත්වයන් අතරේ ඒ සියලුම සත්වයන්ට අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනොත් අග්‍ර දේ ගැනයි පැහැදීමට පත් වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අදාළ අග්‍ර දේ කෙරෙහි පැහැදුනොත් අග්‍ර විපාකය ඔවුන්ට ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි, ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ චිත්ත ප්‍රසාදයක් ඇතිකර ගැනීම අපේ ජීවිතයට අපට ලැබිච්ච වාසනාවක්. ඉතින් මේ පිළිබඳව උන්වහන්සේ වදාළ ධර්මයේ තමයි අද අපි මේ ඉගෙන ගන්න යන්නේ. උන්වහන්සේට දැන් අපි දන්නවා ප්‍රධාන වශයෙන් ඉන්දියාව පුරා බුද්ධ දේශනාවල පැහැදිලිව තියෙනවා කල්‍යාණ කීර්ති ගෝසාවක් දඹදිව පුරාම පැතිරිලා ගියා. මොකද ඒ පැතිරිලා ගිය ශාක්‍ය කුලයේ නික්මුණ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අපේ ගමට වඩිනවා. උන්වහන්සේ පිළිබඳ මෙවන් වූ කල්‍යාණ කීර්තිරාවයක් පැතිරෙනවා. ඒ කියන්නේ දැන් අනිත් අයට එහෙම තමයි දැන් මේ ආරංචි එන්නේ උන්වහන්සේ පිළිබඳ. මොකද ඒ උන්වහන්සේ නිකලස් කෙනෙක්ලු, කිසිම අකුසලයක් නැති නිකලස් උතුමන් වහන්සේ නමක් අරහං. උන්වහන්සේ ගුරුවරයෙක්ගේ උපකාරයකින් තොරව මේ සියල්ලක්ම අවබෝධ කරගන්නලු. දැන් මිනිසුන්ට ආරංචියන්නේ එහෙම. උන්වහන්සේ අවබෝධක් ඥානයන් උපදවාගෙන ඊට අනුකූලව ජීවත් වෙන කෙනෙක්ලු, විද්‍යාසරණ සම්පන්නයි. උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ මාර්ගයක් සොයාගෙන ඒ මාර්ගයේ ගමන් කරලා අමා නිවනට පත් වෙලාලු වෙන්නේ. සුගතයි. ඊට පස්සේ උන්වහන්සේ මේ ලෝකයන් සියලුම ලෝකයන් මැනවින් අවබෝධ කරගෙන ඉන්නේ. ලෝකවිදු උන්වහන්සේට තියෙනවලු පුරුෂයන්ව දමනය කිරීමේ අද්විතීය කුසලතාවය. අනුත්තර පුරිසදම සාරති උන්වහන්සේ මේ බුද්ධිමත් දෙවියන්ගේ, මිනිසුන්ගේ, බ්‍රහ්මයන්ගේ, ශාස්ත්‍රුන් වහන්සේලු උන්වහන්සේව ඒ දෙවියන් මහා බ්‍රහ්මයා
සක්දේවිදු පවා සරණ ගිහිලාලු ඉන්නේ. සත්තා දේව මනුස්සාන උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ උන්වහන්සේ දේශනා කරනවලු උන්වහන්සේ මේ සියලුම ගුණයන් දරා ගැනීමට තරම් වාසනාවන්තයි වාග්ය සම්පන්නයි. මෙන්න මේ වගේ ගෝසාවක් සෑම බුද්ධ දේශනාවකම සඳහන් වෙන උන්වහන්සේ ගැන පැතිරිලා තිබෙනවා. ඒ වගේම තියෙන උන්වහන්සේ මෙවන් වූ ධර්මයක් දේශනා කරනවලු මුලත් මුල මැද අග පිරිසිදු සුන්දර කල්යාණ වූ ඒ වගේම අර්ථ සහිත පැහැදිලි වචන මාධ්‍යකින් හෙබි තමන්ගේ විශිෂ්ට වූ අවබෝධයෙන් සාක්ෂාත් කොට වදාළ ධර්මයක් දේශනා කරනවා. අනේ අපිත් ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බලන්න යන්න. මෙන්න මේ විදිහේ ගෝසාවක් තමයි උන්වහන්සේ ගැන පැතිරිලා ගියේ. අද කාලේ වගේ නෙමෙයි බුද්ධ කියන වචනේ ඇහෙද්දී ඒ කාලේ මිනිස්සු ඇඟේ ලොම් කෙලින් වෙනවා. ඇඟ හිරි වැටෙනවා. අහනවා ඒ බුද්ධ කියන නම පවා ලෝකයේ අති දුර්ලභයි. එහෙනම් අපිත් දැන් උන්වහන්සේ මුණ ගැහෙන්න. ඒ කාලේ මිනිස්සු ඒ වගේ පහදීවකින් ගිහිල්ලා උන්වහන්සේගේ ධර්මය අහලා තමයි අවබෝධය කරා ගියේ. ඒ යුගයේ මේ යුගයේ යම් වෙනසක් පැහැදිලිව අපිට දකින්න තියෙනවා. කෙසේ වෙතත් අපට ඒ උන්වහන්සේ වදාළ දේශනාව තුළින් අපටත් උන්වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති කර ගැනීමේ හැකියාවක් අදටත් තිබෙනවා. ඉතින් උන්වහන්සේ පුද්ගලයන්ව දමනය කිරීමට ආකාර තුනක් උපයෝගී කරගත්තා. දැන් අපි කවුරුත් දන්න උන්වහන්සේ ඉරිදි ප්‍රාතිහාරයේ නොඑක් විදිහට දක්ව සමහර අවස්ථාවල දමනය කළා. ඊළඟට උන්වහන්සේගේ කුසලතාවයක් තියෙනවා මේ අන්නයගේ සිත දැකලා ඊට අනුකූලව ධර්මයක් දේශනා කරනවා. එතකොට අධිගමයකටපත් වෙනවා. ඒකට කියනවා ආදේශනා ප්‍රාතිහාරය. තේරෙනවද? උන්වහන්සේගේ ප්‍රාතිහාරය තුනේ උන්වහන්සේ ප්‍රශංසා ලැබපු ඊළඟ ප්‍රාතිහාරය තමයි අනුශාසනී. මේ කරන්න, මේ නොකරන්න, මේ පුරුදු කරන්න, මේ අත්හරින්න, මේ කළොත් ඔබට බොහෝ කල හිතසුව පිණිස පවතිනවා, මේ කළොත් ඔබට බොහෝ කල දුක් පිණිස පවතිනවා, මේ විදිහට ඔබ ගත කළොත් සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා උන්වහන්සේගේ අනුශාසනී ප්‍රාතිහාරය උන්වහන්සේ අගය කළේ විශේෂයෙන්ම ඒ ප්‍රාතිහාරය. ඉතින් ඒ කෙසේ වෙතත් උන්වහන්සේ මේ ආකාර තුනෙන්ම සත්වයාව දමනය කළා. සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ තිබෙනවා ධනංජානී කියලා උතුම් දේශනාව. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක රජගහ නුවර වේළුවනාරාමේ කලන්දක නිවාපේ වැඩ සිටියේ. ලේනුන්ට අබේ භූමිය වූ උද්‍යානයක් තිබ්බා වේළුවනේ කියලා. වේළු කියන්නේ උණගස්. මේ උද්‍යානයේ උන්වහන්සේ වාසය කරද්දී තේනකෝපන සමයේන ඒ කාලෙම බහරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයෙක්ගේ ධනංජානී නාම බ්‍රාහ්මණී බ්‍රාහ්මණියක් හිටියා ධනංජානී කියලා. ඇය අභිපසන්නා හෝති බුද්ධේච ධම්මේච සංඝේච. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ශ්‍රාවක සංඝරත්නය ගැන බොහොම පැහැදීමට පත් වෙලා හිටියේ. ඉතින් මේ ධනංජානී බ්‍රාහ්මණිය දැන් මෙය සෝතාපන ශ්‍රාවිකාවක්. මේ ගැන විස්තරي අටුවාවේ තියෙනවා. ඉතින් මේ අවුරුදු 7 මේ ධනංජානී බැමිණිය සෝතාපන්න වෙලා මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණියක එක තමයි විවාහ වුණේ. ඉතින් මේ ධනංජානී කියන බ්‍රාහ්මණියට යම් කරදරයක් කිවිසුමක් ගියත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා කියනවා. තේරෙනවනේ? අපි හිතමු ඔන්න පාරයද්දී ඔන්න වැටුණා කියන්නේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. දැන් අපට එන්නේ දැන් අපිට ඔන්න මේ මොකක් හරි තුවාලයකට බෙහෙත් දාද්දී අපි හාසුස් ගානවනේ, අයියෝ ගානෝ, අම්මෝ ගානෝ, අපිට එන්නේ ඌවා. අරන් මරෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ කාලේ මිනිස්සුගේ වාසනාවනේ.
ඉතින් අදත් ඉතින් තම තමන්ගේ නුවණ තිබ්බොත් ඉතින් ඒක පුළුවන් පරිකමක් නැහැ. ඉතින් මේ බ්‍රාහ්මණිය ඒ දැන් බ්‍රාහ්මණයා මෙයාට විරුද්ධයි මේ බුදුරජාන් වහන්සේට නමස්කාරය කියද්දි මෙයා කණේ ඇඟිලි දෙක ගහ ගන්නවා අර බ්‍රාහ්මණයා. කියන ඒ එම්බා වසලිය කියන්නේ බව මුඩු මහණුන්ගේ නම. තේරෙනවද මෙයාට කනට උල් වලින් අයිනා වගේ. ඉතින් මෙයා මොකද කරන්නේ බ්‍රාහ්මණයාගෙන් ගෙන්නලා අර බ්‍රාහ්මණයා දානි දෙනවා. ඉතින් කොහොම දානෙද්දි මේ අම්මත් මොකද කරන්නේ ගිහිල්ලා මෙයාත් ඒ බ්‍රාහ්මණයන්ට දානි දැන් බෙදෙනවා. ඉතින් ඔහොමම දැන් දවසක් කල්පනා කළා ඒ බ්‍රාහ්මණයා මම දැන් හිට දානයක් දෙනවා. ඒ නිසා මේකට දැන් කලමනා ලෑස්ති කරන්න ඕනේ කියලා දැන් දෙන කතා කර කර ඉන්නවා. ඉතින් ඒ අම්මා එහා ධනංජානි බැමිණිය මොකද්ද මගේ වෙන්න ඕනේ? කිසි දෙයක් වෙන්න ඕනේ නැහැ. කට පියාගෙන හිටියාම ඇති කිව්වා. මේ බ්‍රාහ්මණයා මැදට ඇවිල්ලා ආර සමන ගෞතමයන්ගේ නම නම් කියන්න එපා කිව්වා. තේරෙනවද? දැන් මේක දැන් කාමරේ තමයි දැන් මේ සිද්ධිය යන්නේ. ඒ අම්මා කියනවා ඒක නම් මට කරන්න බෑ. මට නම් ඒක කරන්න බෑ බුදුරජාණන් වහන්සේව මට සිහි වෙන. ඉතින් මේ බ්‍රාහ්මණයා මොකද කළේ? කඩුවක් ගත්ත ඒ වෙලාවේ. දුවල ගිහලා කඩුවක් අරන් කෙස්වල් අරගෙන කිව්වා නුඹ හෙට කට පියාගෙන කටට ඇඟිල්ල දියාගෙන ඉන්න ඕනේ සමන ගෞතමයන්ගේ නම විතරක් කියන්න බෑ යම්ම කිව්වා. මට නම් කරන්න බෑ. යම කිව්වා මේ බ්‍රාහ්මණයා කියනවා මං දැන් කකුලේ ඉඳලා ඔළුවට යනකම් තමුන්නාන්සේව හැම ගහනවා. තමුන් මේ බ්‍රාහ්මණයට කියනවා දැන් මං කෑලියෝට කපනවා. දැන් මෙයා බෑ කියනවා. දැන් තේරෙනවනේ එකඟ වෙන්නේ නැහැ නේද? දැන් මෙයාට තද වුණා. ඒ අම්ම කියනවා කපන්න. මාව සරි මාව කෑරි කෑලියෝට කපන්න. එහෙම නැත්තම් කපලා උයන්න. මට නම් බුදුරජාන් වහන්සේ විසි කරන්න නැතු ඉන්න බෑ. මට ඒකට එකඟ වෙන්න බෑ. ඒතර ඒ කියන්නේ නොසැල් වෙන පැහැදීම. දැන් අද කාලේ තියෙනවද කියලා සැකයිනි. තේරෙනානි. ඉතින් ඊට පස්සේ ඒ අම්මා මොකද කරන්නේ? ගාථා 500කින් බුදු ගුණ කියනවා. අර බ්‍රාහ්මණයා ඉස්සරහා. අද තියෙනවද? බ්‍රාහ්මණයා කඩුව විසිනවා. බ්‍රාහ්මණයාට ඉන්න බැරුව යන යා අල්ලගන්න බෑ. කොණ්ඩේ අල්ලගෙන හිටියේ කොණ්ඩේ කඩුවයි විසි අතෑරලා. මේ බ්‍රාහ්මණයා යනවා. දැන් පහුදා වුණ දැන් කට්ටිය දාන්න දැන් උයනවා. දැන් මේ අම්මා දැන් පාඩුවේ හිටියා. තරහ නැහැ. දැන් අද නම් මේ මූණු බලන්නේ නැහැ නේද? එහෙම ප්‍රශ්න වුණාම නේ වියන්නේ නැහනේ. මේ අම්මා ඉතින් උදේම නැගිටලා ඊට පස්සේ ඔන්න දැන් කට්ටිය ගෙන්නලා දානශාලා හදලා දැන් එයා අන්න එලවා තමයි ඔක්කොම කරේ. දැන් මේ අම්මා ගියා කියලා ඉතින් බ්‍රාහ්මණයකට හිනා වෙලා මම දැන් කතා කරගෙන ඉද්දි දැන් ඔන්න කට්ටියට දානේ බෙදෙනවා. බෙදලා ඉවරයි බැලින්න මෙයාගේ බ්‍රාහ්මණයාට දාන ටිකක් බෙදන්න කවුරුත් නැහැ. දැන් ඔක්කොම දාන බෙදලා ඉවරයි. දැන් මෙයාගේ මහත්යත් පැත්තකින් ඉඳගත්තා. මෙයාට දාන එකක් නැහැ. මෙයාම ටක් ගාලා පිඟානක් අරගෙන බත් ටිකක් බෙදලා අරන් ගියා. ඒ ශාලාවේ දැන් ඔන්න කෙරවරේ හිටියේ. ඕන් අරයි යද්දි මේ බංකුවක් කරාර කවුද දාලා. ඕන් ඕක කකුලේ පැටලිලා ඔන්න වැරෙන්න ගියා. වැරෙන්න යද්දි බත් එකත් අල්ලගෙන කොහොම හරි ඒ බිම ඉඳගෙනම මේක තියෙනවා. අතකෝ ධනංජානි බ්‍රාහ්මණී භාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස බත්තං උපසංහරಂತಿ. ඔව් බත් එක අරයි යද්දි උපක්කලිත්වා පය පැකිල්ලා වැටුණා. වැටෙද්දි තිකත්තුන් උදානං උදානේසි බිම වැටුණ ගාම වේලු අනේ පැත්තේ දෑත නල්ලේ තියන් බත් එක ටක් ගාලා බිම තිබ්බා. අත් දෙක ඔළුවට තියාගත්තා. උදානයක් කිව්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අත කාර දෙන්නේවා. තුන් පාරක් කිව්වා. තේන අද අපි නමස්කාරය කියන්න කියනවා නේද? මිනිසුන්ට එන්නේ වැඳ ගන්න. ඊට ඉතින් මෙහෙම හිමීට කියයි මිනිස්සු. තේරෙනවනේ? ඒ කාලේම නෙමෙයි වැටෙන්න ගියත් කවුරු කියන්නේ ඇතුලෙන්ම එනවා. ඊට පස්සේ ඔන්න දැන් මෙයා උදානේ පහල කළා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තුන් පාරක් කිව්වා. ඊට පස්සේ ඒ බ්‍රාහ්මණයාට
තරහ ගියා. අර බ්‍රාහ්මණ ටික මොකද කරේ? කකා හිටපුවා එළියට දැම්මා. බත් පිඟම් විසිකලා. කිව්වා මෙන්න මේ කාන්තාව අර මුඩු මහණගේ ගුරු කියනවා. අපිට මේ දාණය ඕනේ නැහැ කියලා ඒ ඔක්කොම කන්නේ බොන්නේ නැතුව බ්‍රාහ්මණයෝ බැන බැන ගියා 500ම. දැන් බ්‍රාහ්මණයට තද වුණා. තදලා කියනවා ඒව මේව පනායම් වසලි. ඒයි වසලිය. තස්මින්වා තස්ස මුණ්ඩකස්ස සමනස්ස වන්නම් බහසති. නුඹ අර මුඩු මහණගේ ගුණ හැමතිස්සෙම කියන මං කියන්න එපා කියද්දි. ඉතින් කියනවා මං අද නුඹගේ අර සාස්තුන් වහන්සේට අද වාද කරනවා. ඊට පස්සේ මේ බලන්න මේ අම්මා කියනවා නක්වාහන්තං බ්‍රාහ්මණ පස්සාමි. බ්‍රාහ්මණේ මං දකින්නේ මේ දෙවියන් මරුන් බඹුන් සහිත දෙවිමිනිස් ප්‍රජාව තුල භගවතෝ වාදං ආරෝපේය අරහතෝ සම්මා සම්බුද්දස්ස. භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද කරලා දිනන්න පුළුවන් කෙනෙක් මන් නම් දකින්නේ. ඒ කියන්නේ අපි තමයි බ්‍රාහ්මණ ගච්ඡ ගන්ත්වා විජානාසීති. යන්න යන්න ගිහිල්ලා ඔබම දැනගන්න. ඊට දැන් ඔන්න මේ බ්‍රාහ්මණය තරහෙන් පුපුරු පුපුරු දැන් ඔන්න වේලුවන ආරාමයට ගියා. ඉතින් අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා වැන්දේ නැහැ, හිටගෙන ඉන්නවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ආයෙත් ඇහැව්වා, ආ කොහොමද බ්‍රාහ්මණය කොහේ ඉඳලා ආවේ? ඉතින් එයා ඔන්න ඉතින් උත්තර දෙනවා. ඒකේ සතුටු කතාව කරලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ගාථාව මෙයා අහනවා. දැන් තරහෙන් අහන්නේ, තේරෙනවනේ වාදේ. එයා හිතේ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මුකුත් දන්නේ නැති කෙනෙක්. මොකද ගාථාව? කිංසු ඤත්වා සුඛං සේති. කුමක් නැසුවාමද හොඳට නිින්ද යන්නේ? කිංසු ඤත්වා න සෝචති. කුමක් නැසුවාමද ශෝකයක් නැතුව ඉන්න පුළුවන්? කිසස්ස ඒක ධම්මස්ස වදං රෝචේසි ගෝතමාති. පින්වත් ගෞතමය, මං අහන්නේ ඔබ වහන්සේ කැමති වෙන්නේ කුමන එකම ධර්මයක් දුරු කිරීම ගැනද? බුදුරජාන් වහන්සේ එයාට එක ගාථාවක් දේශනා කළා. කෝදං ඤත්වා සුඛං සේති. බ්‍රාහ්මණේ ක්‍රෝධය, දැන් එයා ළඟ තියෙනවා ක්‍රෝධය කියනවා. ඔය ක්‍රෝධය දුරු කළාම හොඳට නිින්ද යනවා. දැන් බුදුරජාන් වහන්සේට රාගදේශම ඕනේ නැහෙනේ. සාන්ත සිතින් මෙයාට මේ ගාථාව කියන්නේ. උන්වහන්සේ බ්‍රහ්මස්වර, තේරෙනවනේ මේ කුරවේක බහණි උන්වහන්සේ කියන එකට. උන්වහන්සේගේ වචනවලට සවන් යුගය ඇදී යනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් ධර්මය අහන්නේ, උන්වහන්සේගේ ධර්මය අහන්නේ. දේශනාවේ තියෙනවා හතරමං හන්දියක මී වදයක් තියෙනවා. වට වෙලා මිනිස්සු මේ මී වදේ අපිට කන්න ඕනේ. මී වදේ දිහා යම් ආකල්පයකින් හොඳට බලන් ඉන්නවද? ඒ වගේ කියන ධර්මය අහන්නේ, තේරෙනවනේ. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අර දේශනා කළා. කෝදඤ්ඤත්වා සුඛං සේති. හොඳට නිින්ද යනවා ක්‍රෝධය දුරු කළාම. කෝදඤ්ඤත්වා න සෝචති. ක්‍රෝධය නැති කළොත්, ඒ කියන්නේ මේ ඇති වෙන තරහා දුරු කරගත්තොත් ශෝක කර නැතු වෙන්න පුළුවන්. කෝදස්ස විස මූලස්ස මදුරක් ගහස්ස බ්‍රාහ්මණ. බ්‍රාහ්මණය විස මුල් ඇති මිහිරි අග ඇති ක්‍රෝධය දුරු කිරීම ගැනයි මා කැමති වෙන්නේ. එක ගාතාවයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒවං උත්තේ භාරද්වාජගොත්ත බ්‍රාහ්මණෝ භගවන්තං ඒ තදවෝච. අර බුදුරජාන් වහන්සේට බැන බැන ඒ විදිහට මේ උන්වහන්සේට අපහැද්දිම හිටපු බ්‍රාහ්මණයට එක ගාතාවයි ඇහුරි. එයා කියනවා වැඳ වැරිලා, අභික්කන්තම් බෝ ගෞතම. ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි ස්වාමිනී, ආශ්චර්යයි ස්වාමිනී. වහලා තිබ්බ දෙයක් කරලා පෙන්නුවා වගේ, මම්මුලාව කෙනෙකුට පාර පෙන්නුවා වගේ, ඒ වගේම අන්ධකාරයේ ඉන්න කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ ඔබ වහන්සේ මට ධර්මයේ දේශනා කළා. එක ගාතාවයි කියනවා, ඒසහම් භගවන්තං ගෞතම සරණං ගච්ඡාමි. මං ඔබ වහන්සේව සරණ යනවා, ධර්මයක් සරණ යනවා, ශ්‍රාවක සංඝරත්නය සරණ. ඒතර බාන ධර්මයක් අහලා ඒ කාලේ මිනිස්සු ගුණ ඒ ගුණේ උන්වහන්සේලා තුර දැකලයි සරණ යන්නේ කියනවා.
ලබේයහං බෝතා ගෝතමස්ස සාන්තිකේ පබ්බජ්ජං ලබේයං උපසම්පදන්ති අනේ මාව මහාන කරන්න මට උපසම්පදාව ලබා දෙන්න ගහ ගන්න වගේ ආපු එක්කින තේරෙනවනේ බුදුරජාන් වහන්සේ එයාව පැවිදි කළා උපසම්පදාව ලබා දුන්නා සුළු කාලයේ ඒ භාරද්වාජ බ්‍රාහ්මණයා උපසම්පදාව ලබලා ඒකව වූපකට්ටෝ හුදකලා වුණා පිරිසෙන් වෙන් වුණා අප්‍රමාදී කෙලස්ථාන වීරියෙන් දහමිට දීපුදා වාසය කරද්දී යම් අරතයක් සඳහා කුල පුත්‍රයෙක් ගිහිගේ නික්මලා මනාකොට ශාසනය පැවිදි වෙනවද ඒ අරතේ වූ උතුම් නිවන සාක්ෂාත් කළා ඉපදීම සේ වුණා බමුසර වාසය සම්පූර්ණ කළා ඒ වගේම නැවතත් පුනර්භවයක් නැහැ උන්වහන්සේ අඤ්ඤතරෝජ පනායස්මා භාරද්වාජෝ අරහතං අහෝසීති ඒ භාරද්වාජ කුත් බ්‍රාහ්මණයා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අනුන්වහන්සේ ඒ සීත දැකලා ඔන්න ගාතාවයි 14යි. මේක තමයි අද්විතීය කුසලතාවය අපිට හිතන්න බෑ. ඒ කුසලතාවය බුදු කෙනෙක් ඇරෙන්න අපිට වෙන කෙනෙක් එයි කියලා අපිට හිතන්න බෑ. ඊට පස්සේ තවද මේ සිදුවීම් මාලාව. මෙයාගේ තව හිටියා මල්ලි කෙනෙක්. දැන් මේ බ්‍රාහ්මණයාගේ. ඉතින් මේ මල්ලිට ආරංචි වුණා භාරද්වාජ ගොත්තෝ කියන බ්‍රාහ්මණෝ සමනස්ස ගෝතමස්ස සාන්තිකේ අගාරස්ම අනගාරියම් පබ්බජිතෝති. අපේ අයියා අර සමන ගෞතමයන් ළඟ ගිහිල්ලා මහාන වෙලාලු. ඒක හරියන්නේ නැහැ කියලා මෙයාට තද වුණා. තේරෙනවනේ මෙයක් මොකද කරේ ගියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භගවන්තං අසබාහි පරුසාහි වාචහයි අක්කෝසති පරිභාසති බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අටුවාවේ තියෙනවා නරක වචන 500කින් බැන්නා නරක වචන තියෙනන් එනවනේ බුදුගුණ වගේම එන අසත්පුරුෂයන්ට නරක වචනත් ගලනවා ඒ වතයි දඬ දෙන්නේ ඒවන් උත්තේ භගවා දැන් මේ කියන්නේ මේ අපි සරණ ගිය අපි මේ ධාතුන් වහන්සේලා වඳින මීට අවුරුදු 2600 කලින් ඉන්දියාවේ වැඩ වාසය කළ ඒ උතුම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ වෙලාවේ අක්කෝස බහරද්වාජම් බ්‍රාහ්මණං ඒතද වෝච. මේ බ්‍රාහ්මණයාට මෙන්න මෙහෙම කියනවා. පින්වත් බ්‍රාහ්මණය ඔබගේ ගෙදෙට්ට යාළුවන් නෑ දෑයෝ පැමිණෙනවද ඉතින් මම තරහෙම කියනවා ස්බාත් ගෞතමයන් වහන්සේ අපේ ගෙදරට සමහර අවස්ථාවල නෑ දෑයෝ යාළු එනවා ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා අපේ ගදා නේ තංකින් මඤ්ඤසි බ්‍රාහ්මණ මහ බ්‍රාහ්මණ මොකද හිතන්නේ ඔවුන් එහෙම ගෙදෙට්ට ආපුවම හොඳට කන්න බොන්න දෙනවද එයට කිව්වා ස්වාමිනී සමහර අවස්ථාවල ඉතින් අපි ගෙදෙට්ට ආවම කන්න බොන්න දෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා සචේ කෝපනතේ බ්‍රාහ්මණ නප්පටි ගන්හන්ති කස්සතං හෝති. ඒ කට්ටිය අර දීපු අර අර බිස්කට් අනම් මනම් තේ කෑවේ නැත්තම් ඒ බාර්ලි එහෙම දීපුවා බිව්වේ නැත්තම් ඒ වලට මොකද කරන්න කියලා ඒක. දැන් ව්‍යා කියලා සමන ගෞතමයන් වහන්සේ අම්මහ කම්මේව තං හෝති. ඒවා අපි තමයි කන්නේ කිව්වා. තේරුණානේ. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ආර දේශනා කරනවා. ඒව මේව කෝ බ්‍රාහ්මණ යන්තවං අම්හෙ අනොක්කා සන්තයක් කෝසසි. අනිත් අයට බනින් නැති ආක්‍රෝෂ නොකරන අපිටම ඔබ බයින. අරෝසන්තේ රෝසේසි. නින්දා නොකරන අනිතර නින්දා නොකරන අපිටම ඔබ නින්දා කරනවා. අබණ්ඩන්තේ බණ්ඩසි. ගහගන්න යන්නේදී අපිත් එක්කම ඔබ ගහගන්න එනවා. තම්තේ මයා නප්පටි ගන්නා මං ඒක නම් මේ හොව එකක්වත් මම පිළිගන්නේ නැහැ කිව්වා. තතේවතේ බ්‍රාහ්මණ හෝති. බ්‍රාහ්මණ ඔබටම ඒවා. ඔබම ගන්න කිව්වා. එහෙම කිව්වා විතරයි ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් බ්‍රාහ්මණ ආක්‍රෝෂ කරන එක්කෙනාට පෙරලා ආක්‍රෝෂ කරනවාද
නින්දා කරන එක්කෙනෙකුට පෙරලා නින්දා කරනවාද රණ්ඩු කරන කෙනෙක් එක්ක පෙරලා රණ්ඩුවටම යනවාද එයා සම්බුන්ජාම විහෙරයි බෙදාගෙන කනවා තේරාලේ දැන් බෙදාගෙන කනවා කියලා ඒවා අපි කියපුවා ළිවේ ඒවා බුදුරජාන් වහන්සේ දේශනා කරපුවා ඉතින් කියලා එහෙනම් මන්නම් බෙදාගෙන කන්නේ ඔබම කන්න කියලා කිව්වා විතරයි මෙයාට තව තද වුණා තේරෙනවනේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඒ බ්‍රාහ්මණය කියනවා මේ ඔබ වහන්සේ ගැන මේ කොසල් රජතුමා ඇතුළු මේ දඹදිවම් පෙතිරලා තියෙන්නේ අරහං සමනෝ ගෝතමාති ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියලා මේ පෙතිරලා තියෙන්නේ අතජ පන බවන් ගෝතමෝ කුජ්ජතිති මේ ගෞතමයන් වහන්සේට තද වෙනවනේ දැන් මෙයා හිතුවේ තරහා ගියා කියලා තේරෙනවා ඉතින් මේවා තමයි නියම සිදුවීම් නේ රසවත් ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථා රත්න කීපයක් ඈර දේශනා කරනවා අක්කෝ දස්ස කුතෝ කෝදෝ දන්තස්ස සම ජීවිනෝ දමනේ වූ කෙනෙකුට ඒ වගේම සාන්තව වාසය කරන කෙනෙකුට සම්මදඤ්ඤා විමුත්තස්ස ඒ කියන්නේ මේ සියලුම කෙලෙස් වල නිදහස් වූ කෙනෙකුට උපසන්තස්ස තාදිනෝ අටලෝ දහමෙන් කම්පා නොවන උපසාන්ත කෙනෙකුට කුතෝ කෝදම් මොන ක්‍රෝධයක්ද දැන් බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ දැන් ඒකව උභාසයෙන් තරහා යනවා කියලා ඊට පස්සේ කියනවා තස්සේව තේන පාපියෝ යෝ කුද්දං පටි කුජ්ජති කුද්දං අපටි කුජ්ජන්තෝ සංගාමං ජේති දුජ්ජයන් තමන්ට කෙනෙක් කිපෙද්දි පෙරලා කිපුණොත් ආන් එකකින් අයහපත සිදුවෙන්නේ Taman තමයි. ඒ කියන්නේ අපි තෝරන්නේ අපිත් එක්ක අපිට බැන කරනවා කවුරු හරි. නින්දා කරනවා. අපිත් එයාට නින්දා කරනවා. තේරවන්නේ? එහෙම කරොත් බුදුරජාන් වහන්සේත් දාලා ඒකෙන් හානිය සිදුවෙන්නේ තමාටමයි. ඉතින් බුදුරජාන් වහන්සේ දාලා කුද්දං අප්පටි කුජ්ජන්තෝ තමාට කවුරු හරි නින්දා අපහාස කරද්දි Taman ගැන තමාට Taman ගැන කිපෙද්දි පෙරලා නොකිපෙනවද තරහා ගන්න නැතු ඉන්නවද සංගාමං ජේති දුජ්ජයන් දිනීමට දුෂ්කර වූ යුද්ධය එයා දිනිනවා එහෙනම් මේ තියෙන මේ යුද්ධ නෙමෙයි යුද්ධේ මොකද යුද්ධේ බැනගෙන එද්දි අපිත් එක තරහා ඒ අපිට ගහන්න එද්දි අපිට නින්දා පාස කරද්දි ඒකට එකතු වෙන්නේ නැතුව මෙස්සිතින් ඉන්නවනම් අන්න යුද්ධෙ දිනලා ඉන්නේ. එහෙනම් මේ අපේ අභ්‍යන්තරෙත් තියෙනවා වෙනම යුද්ධයක්. නේද? ආයුධ ඒවල උඩ මේ ඒක තම තමන් තනියෙන් ඒ යුද්ධ කරන්න තියෙන්නේ. යුද්ධෙ දිනපු අයට තමයි කියන්නේ රහතන් වහන්සේ. නේද? ඉතින් බුදුරජාන් වහන්සේ යාර කියනවා උබින්න මත්තං චරති අත්තනෝ පරස්සච ඉතින් යම් කිසි කෙනෙක් තමන්ට පෙරලා කිපෙද්දි කිපෙන්නේ නැත්නම් දෙපැත්තටම එයා යහපත සිදු කරනවා. උබින්න තිකිච්ඡන්තං අත්තනෝ පරස්සච තමාටත් අනුන්ටත් ඒ යහපත කරන කෙනා බාලයන් එයාව හිතන්නේ මෙයා මහා මෝඩයෙක් කියලා. දැන් කවුරු හරි බනිද්දි අදටත් බයින් නැතු ඉන්නවා කියන්නේ. අනිතා කියනවනේ මෙයා බයයි. නේද ආන ගෙට ගියා බැනගෙන ඉද්දි අද කාලේ ඒ කවුද මඤ්ඤති බාලෝති බාල මෝඩයන් කියන කතා තේරවන්නේ නමු නෝනැත් උපසංසා කරන්නේ කවුරු හරි අක්‍රෝෂ කරද්දී අක්‍රෝෂ නොකර ඉන්නෝනේ දැන් මේ ක්‍රෝධය දැන් මේක කියන්නේ මේ සිදුවීම ගැන කියන්නේ ක්‍රෝධය පිළිබඳ මෙතන ප්‍රශ්නේ තමයි ඒ ප්‍රශ්නේ පිළිතුරු තමයි උන්වහන්සේ ලබා දෙන්නේ හරි දැන් මේකේ පිළිවෙලවල් කීපයක් තියෙනවා. දැන් ද්වේෂය හටගන්න හේතුව උන්වහන්සේ දේශනා කළා පටික නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත්. දැන් මොකද පටික නිමිත්ත කියන්නේ? ඒ කියන්නේ අපිට අමනාපය අකමැත් ඇති කරන යම්කිසි අරමුණක්. දැන් අපි තෝරන භාවනා කරද්දී කවුරු හරි උන භාවනා කරේදී ළඟින් දැන් සක්මන් කරන කවුරු හරි අඩි පාර දැන් සද්ද ඇහෙනවා අපිට නේ එතකොට ඔන්න තරහ යනවා නේ සමහර වෙලාවට තරහ යනවා මේ මොන කරදරයක්ද
ඇතුලෙන් එනවා. මේ සක්මන් කරනවා මම මේ භාවනා කරන දැනුම. සාද්ද කර කර. ඕනේ පඩික නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. තේරෙනවනි? අයෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ පඩික නිමිත්ත පිළිබඳව නුනුවණින් කල්පනා කරනවා. තේරෙනවද? දෙවුණ අපි ඔන්න ඒ සද්දය ඇහෙද්දි ඒකට අනුකූලව අපි කල්පනා කරනවා. මොකද මේ? මං ඉස්සරහ මේ කරන්නේ. ආන් එහෙම කල්පනා කරන්න කරන්න ද්වේෂය ඇති වෙනවා. ඒතර මේ ද්වේෂය තව තවත් තමන් හිතේ තව තවත් ඒක බැස ගන්න ක්‍රෝධය බවට පත් වෙනවා. ක්‍රෝධය තව තවත් තමන් ඒක දුරු නොකර තියාගෙන තව තව පෝෂණය කරද්දී වෛරය තේරෙනවනේ? වෛරය තව තව පෝෂණය කරද්දී බද්ධ වෛරය ජාති ජාති යනවා. ආත්මවා 500,000 කල්ප ගණන් ඇදෙනවා. එකපාර නෙමෙයි ටික ටික යන. එතකොට එහෙනම් මේ ශ්‍රාවකයා මෙන්න මේ ස්වභාවය තේරුම් අරගෙන ඒක සිතේ හටගඩ නොදී ප්‍රහාණය කිරීමට උන්වහන්සේ අපට නොඑක් විදිහේ ක්‍රම උපායන් අපට දේශනා කළා. තේරුණානි? දැන් මේක හිතේ හටගද්දිම තමයි නුවණ තිබුණොත් තමයි තරහ ඇද්දි අපට තේරුම් ගන්න පුළුවන් නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ශ්‍රාවකයා ඒ තමන්ගේ හිතේ ඇති වෙන ක්‍රෝධය දුරු කරගන්න කලින් ඒ ක්ලේශය හඳුනාගත යුතුයි. මෙන්න දැන් මගේ හිතේ ද්වේෂය හට ආරම්භ වෙනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම ද්වේෂයක් හටගත්තොත් අපිට නිකන් පීඩාවක් එනවා. පපුව හිර වෙනවා කියන්නේ නිකන් ඇඟට අමාරු නැද්ද? ඇත්ත කියන්නේ. ඔව්. මේ පහසුවක් නැහැ. තේරෙනවනේ? ඇඟ රත් වෙනවා, ලේ රත් වෙනවා. ඒකෝට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තේරුම් ගන්න මෙන්න ද්වේෂය ඇවිල්ලා මේක හටගන්නේ හේතු සහිතව. පටිඝන වේත්තත් අයෝනිසු මනසිකාරය. එතන තමයි සතිපට්ඨානේ සිය පිහිටෙව්වා. එයා කල්පනා කළොත් හරි මේක නැති වෙනවා. මෙස්සිත නුවණින් මෙනෙහි කරොත් මෙස්සිත මම පෙරලා මම ඇති කරගත්තොත් මෛත්‍රීසිත මේ ඇති වෙන ද්වේෂය ක්‍රෝධය ප්‍රහාණය වෙනවා. ඒතර එන හට ගැනීමත් තේරුම් ගන්නෝ නැතිවීමත්. ඒතර එයා දන්නවා එනක් කරන්න තියෙන මෙච්චරයි. ඔන්න අපි තුමේ තරහ යද්දී ඔන්න සක්මන් කරනවා තමන් ඉස්සරහා. කවන්නේ මෙයා වෛර නැත්තේක් වෙ මොනේ ආරමුණු කරගෙන මිස්සෙදී දෙනවා. තරහ නැත්තේක් වෙන්න. තමන්ටත් මිස්සිත වඩා ගන්නවා. ඒ පුද්ගලයා කෙරෙත් මිස්සිත වඩනවා. එතකොට තමන් හිතනවා නෑ මං තරහ ගන්නෑ. තරහ කියන්නේ නිරයන්න අකුසලකාමී කර්මයක්. මෙයා මේ සක්මන් කරන්නේ මේ මට භාවනාව කඩන්න නෙමෙයි. දන්නේ නැතුවනේ. අනේ කමන්නේ සුවපත් වේවා හිත හදා ගන්න. තේරෙනවන්නේ? කියන්නේ අපි මේ කල්පනා කරන රටාවට අනුව තමයි මේ කෙලෙස් වැඩ කරන්නේ. ඉබේම එනවා. අපි සංසාරේ පුරුදු කරලා තියෙන නිසා අකුසලෙ. ତොර වීරියෙන් ආය ආයමත් එයා ඒකට අකමැති වෙලා තමන් අනිත් පැත්තට උපදවද්දි දැන් අපි තුමන කවුරු හරි කෙනෙක් අපිට මොනව හරි කියනවා. දැන් අපි තුමන අපි හිතනවා එයා මාත් එක්ක තරහයි. දැන් අපි තුම මාසයකට කලින් මොනව හරි කිව්වේ. අපි හිතනවා මෙයා මාත් එක්ක තාම තරහයි. තිර කවුරු හරි ඔන්න යත් එක්ක කතා කරද්දී අපි හිතන මෙන්න මට මොනවද කියනෝ වැඩ කරන දේ අපිට මවලා දෙනෝ ආන් ආන් ආ මං දිහා බලලා hina වෙනු නේද? තව hina වෙලා ඇත්ත අපි ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ සත්‍ය. ඉතින් ඊට පස්සේ සමහර විට අපි ගිහිල්ලා කතා කළොත් එහෙම අපි ඇහුවොත් අරේ මොනවද කිව්වේ? නෑ මේ අහවල් දෙයක් වෙන දෙයක්. ඔයාගේ ගුණ කිව්වේ. තේරෙන අසත්‍ය අපි හිතලා තියෙන්නේ. කිසිම තරහක් නැහැ හිතේ. අපි තුමනක එයා කියලාගෙන මට සමා වෙන්න මං එදා බැන්නනේ. ඕන්න ක්‍රෝධය බින්දුවට බහිනවා ඊට පස්සේ. ඊට පස්සේ අපිට හිතෙනවා මොකද්ද මේ මං හිතේ හිටියේ තරහ. ඒ වගේ ස්වභාවයක් තියෙන්නේ. තේරෙනවන්නේ? හැබැයි නූන නැත්තම් ඒකට යටත් වෙනවා. දුගදීරම කරා යන්න ඉඩ තියෙනවා. ඊළඟ හොඳ දෙයක් තමයි ගන්න මිස්සිත ඊළඟට අපි මේ පටික නිමිත්ත ඇති වෙන තැන අනිත් පැත්තට අපි කල්පනා කරන්න ඕනේ. තේරෙනවද? අපි හිතමු ඔන්න අපි හිතමු නිකන් හිතමු අපි
තේරෙනවානි. අපි තුම කවුරු හරි කෙනෙක් අපිට බැන්න. දැන් අපි තුම මේ දරුවෙට අම්මා කෙනෙක් ගහනවා. එතකොට එයා කල්පනා කරු ඇයි මට ගහන්නේ මේ අම්මලා? එහෙම ගහන්න වටිනවද? එහෙම හිතන්න හිතන්න ක්‍රෝධය වැඩ කරනවා. එයා හිතුවේ නෑ කමන්නේ මේ අම්මලානේ මාව හැදුවේ. මට ආදරයට මේ ගහන්නේ මගේනේ වැරද්ද මම මේ අහවල වැඩේ කළානි. කමන්නේ නෑ අම්මල මට යහපත උදා කළේ මගේ වැරද්ද. සකර දේවේන්ද්‍රයා කියනවා එයාට ක්‍රෝධය ආවත් ඉක්මනින් දුරු කරනවා. එයා තමන්ටමයි වැරද්ද පටවගන්නේ. එයි එයා තමන්ට දොස් කියනවානේ. ඒස් මේ පුරින්දද එහෙම නැත්නම් එයාගේ මාරිස එයා ඇතුළට කියනවා උඹේ වැරද්ද. අපිට තියෙන්නේ මේක අපි එළියට දාන්නේ. ඒ නිසා අපේ වැරද්ද පටව ගත්තා නම් හරි. තේරුණාද? ඒතර ආන්නේ වගේ නූන කල්පනා කරොත් නම් හරියට හරි. අපි තුමන් කාගෙක් කෙරෙහි හරි ද්වේෂයක් ආවා අපිට. නෑ මෙයා මට ඉස්සර මේ අහවල් දෙය දීලා තියෙනවා. මම ලෙඩ වෙද්දි මට බෙහෙත් දීලා අරන් දීලා තියෙනවා. මෙයා අපිට අහවල් උදව්ව කරලා තියෙනවානේ. එහෙම හිතන්න හිතන්න එයාගේ ගුණයක් හිතන්න අරක වැඩෙන්නේ. එයාගේ දක්ෂ වෙන්න ඕනේ. ඊළඟ තමයි බුදුරජාන් වහන්සේ හැමතිස්සෙම මේ භික්ෂුන් වහන්සේලාට හිතන්න කියලා තියෙනවා මේ කකචූප අවවාද අබින්නම් මනසිකරේයාත. කියන්නේ මේක හැමතිස්සෙම හිතේ හිතන්න කියනවා. මොකද කකචූප අවවාදේ දෙපැත්ත මෙට තියෙන කියතකින් හොරු තමන්ගේ අංග ඉරද්දි පවා ද්වේෂ සිතක් මං ඇති කරගන්නේ. තේරෙනවනේ? එතන හිතට පණිවිඩය දෙන මම නම් තරහක් ඇති කරගන්නේ. අපේ බුදුරජාන් වහන්සේ අපට දේශනා කළ තියෙන්නේ කීයතකින් ඉරද්දිත් තරහ ඇති කරගන්නවා නම් මගේ අනුශාසනා කරන කෙනෙක් නෙමෙයි. එයා ඊට පස්සේ කල්පනා කරනවා නමේ නෝ චිත්තං විපරිණතං භවිෂති. ඒ නිසා මේ ද්වේෂය ඇති වෙන කරුණවලදී මම මගේ හිත වෙනස් කරගන්නේ. නච පාපිකං වාචා නිච්චාරේසා මම නම් ඒ තරහ යන අවස්ථාවල පවිටු වචනයක්වත් කියන්නේ. දැන් අපිට මේ ඇතුලෙන් එන්නේ නැද්ද පින්නතු එළියට? තරහා ගියාම එනවනේ. ඊළඟට තියෙනවා හිතානුකම්පී විහරාම. මං ඒ කෙනා කරේ හිතානුකම්පී වෙන්න. ඒ කියන්නේ පින්නතුනේ අපි හරියට පුරුදු කරොත් මේ ධර්මයේ ප්‍රතිඵල ඒකාන්තයි. තියෙන පුරුදු නොකිරීමේ දෝෂය. ඊළඟට තියෙනවා මෙත්ත චිත්තෝ වෙන දෝසාන්තරු. මම මෛත්‍රියෙන් ඉන්නවා තරහා ගන්නෑ. පංච පුද්ගල මෙත්තා සාගතය චේතසා පරිත්‍වා විහරාම. මං ඒ පුද්ගලයාට මෙසිත පතුරුව වාසය කරනවා. මෙයා වෛර නැත්තෙක් වේවා තරහ නැති කෙනෙක්. අපිටම අපිත් එක්ක අමනාප කෙනෙක් අපිට ඉන්නවා කියලා හැම දිස්සෙම අපි එයාව සීපත් වෙනවනේ. කොහොමද තරහකාරයෙක් ඉන්නවා කියන්නේ? ඇද්දක පියාගත්ත කියන භාවනා කරන්න අංක එකට එනවා. අංක එකට එනවා ඒ නිමිත්ත. ඇඳන් හිටියේ එව්වයි ඔක්කොම එනවා මෙන්න අරයා. එතකොට ආන්නයාට මේ කෙනා වෛර නැත්තෙක් වේවා තරහ නැත්තෙක් වේවා පතුරවන්න ඕනේ යාට. හොඳට පතුරවන්න පතුරවන්න. එකපාරක් නෙමෙයි ඉතින් ගොඩක් කරන්න වෙයි. තේරෙනවනේ? ඉරිසියා නැත්තෙක් වේවා. දුක් පීඩා කිසිම දුකක් මානසික දුකක් නැති කෙනෙක් වේවා. සුවසේ ජීවත් වේවා. සාන්ත සුවයට පත් වේවා කියලා යාට මෙසේද පතුරවනවා. ඊළඟට සබ්බාවන්ත ලෝකං සියලුම ලෝකවලට අප්‍රමාණ විදියට මහත්ගත විදියට සියලු සත්‍යයන්ට මෙසිත පතුරවනවා කියලා එයා පුහුණු වෙන්න ඕන කියලා. තේරෙනවනේ? එහෙම පුහුණු වුණොත් තමයි පින්නතුනි මරණාසන්න මොහොතේ අපිට තරහක් ආවත් දුරු කරගන්න පුළුවන්. ඒත් හරියට කරගත්තොත් මම හිතන්නේ වයසට යද්දී වුණත් තරහ ගන්න නැතුව ඉන්න පුළුවන්. තේරෙනවනේ? එහෙම අදිෂ්ඨානයෙන් හිටපුවා ඉන්නවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ පොඩි කාලේ දරුණු කෙනෙක්. තේරෙනවනේ? නමුත් එයාට ස්වාමීන් වහන්සේ කෙනෙක් පොඩි කාලේ මෙයා මහාන වෙද්දී කිව්වා තරහ ගන්න එපා. තරහවල මෙන්න මේ ක්‍රෝධ මේ වගේ ආදීනව තියෙන. එදා ඉඳලා උන්වහන්සේ අදිෂ්ඨානෙන් තමන්ගේ තිබ්බ දඩබ්බරකම් ඔක්කොම දුරු කරගෙන තියෙනවා. සාන්තම කෙනා බවට පත් වෙලා තියෙනවා. තේරෙනවන්නේ? ඉතින් ඒ නිසා එතකොට ඒ විදිහට තමයි ක්‍රෝධය තුරු කර ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ ආක්‍රෝෂ බහරද්වාජට මේ ගාථා හතරක් දේශනා කළා විතරයි. ආක්‍රෝෂ බහරද්වාජ බුදුරජාන් වහන්සේට කිව්වා ස්වාමීනි ආශ්චර්යයි වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වුවා වගේ.
යටට හරවපු දෙයක් උඩාතට හැරෙවෝ වගේ මමුලාව කෙනෙකුට පාර පෙන්නු වගේ වහන්සේ මට ධර්මයේ දේශනා කළා ස්වාමීනි මාව මහාන කරගන්න මට උපසම්පදා ලබා දෙන්න මහාන කළා උපසම්පදා ලබා දුන්නා උන්වහන්සේ හුදකලා වෙලා මන භාවනාව දියුණු කළා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා ගාථා හතෙන් දමණය කරන්නේ මේක නරක වචන 500කින් බැනපු අය ගාථා හතරයි අරේ අර දෙකයි තේරෙනවනේ දැන් අඟුලිමාල වගේ ඒ මහා දරුණු හොරු ගාතාවයි මෙන්න බිම ඇදගෙන වැටෙන කාටද පුළුවන් තේරෙනවනේ කොසල් රජුරුවන් ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේ මේ ඉන්නේ කිව්වහම මයිල් කෙලින් වුණා රජුරුවන්ට දඬුමුගුරු නේතුව දමනය කිරීමේ විශිෂ්ට අද්විතීය කුසලතාවය බුදුරජාන් වහන්සේට තිබ්බා. ආන්නේකට අපි පැහැදීම ඇති කරගන්නවා. ඒතොර අපි මේ විදිහට දැනගත්තොත් අපි දැන් ධාතු සහයක් වැන්දත් බුදුගුණ අපි තෙරුවා වැන්දත් අපි හිතන මේ බුදුරජාන් වහන්සේ මෙන්න මේ ගුණයෙන් යුක්ත බුදුරජාන් වහන්සේ. ඒතොර මේ මල් පූජා කරනවා. මම බඳිනවා. ඒතොර සරණ පිහිටනවා. තේරෙනවන්නේ? ඉතින් ඊට පස්සේ මේ සූත්‍ර ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ආරංචිය ගියා අයියලා දෙන්නම සමන ගෞතමයන් වහන්සේ ළඟ මහාන වුණා. දැන් බාන බැනගෙන ආපු කට්ටිය රහතන් වහන්සේලා. අසුන්දරික පාරද්වාජි කියලා මෙයාගේ තුන්වෙනි මල්ලි. ඇරේ අයියා පවුලේ දෙවෙනියා තුන්වෙනියා එයා කල්පනා කළා අපේ අයියලා දෙන්නම අන්න ආවට්ටණී මායාව දාගෙන සමන බවත් ගෞතමයන් වහන්සේ මහාන කරගෙන විරුද්ධ වුණා. විරුද්ධ වෙලා බුදුරජාන් වහන්සේට ගියා. ඇත්ති වෙනකන් උන්වහන්සේට බැන්නා. වේලුවන ආරාමයට ගිහිල්ලා. උඩටම බැන වැදුණා. දැන් අද කාලේ වගේ නෙමෙයි. ඒතර කොච්චර අභියෝග භාග්‍යවත් බුදුරජාන් වහන්සේට ඇවිල්ලා තියෙනවද? කම්පා වෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේට ඒ විදිහට වෙනවා දෙද්දී බුදුරජාන් වහන්සේ නිස්සබ්දව දැන් ඉන්නවා. එයා අහනවා ජිතෝසි සමන ජිතෝසි සමනාදි ඒ සමනය ඔය නිස්සබ්ද වෙන්නේ දිනුව කියලා හිතනවද දිනුව කියලාද හිතන්නේ කියලා දැන් සද්ද දාගෙන එනවා උන්වහන්සේ ගාථා වගේ දේශනා කරනවා ජයං වේ මඤ්ඤති බාලෝ වාචාය පරුසම් බණං පරුස වචන අන්නයට හොඳට කියන ඒ බාලයා හිතනවා ඒකෙන් Tamanට ජය ලැබෙනවා කියලා දැන් මම මිනිස්සු හිතන්නේ ඔය රණ්ඩු වලට ඇද්දි හොඳටම බයින්න පුළුවන් නම් අනිත් මිනිස්සු හිතනවා ආ මෙයා තමයි නියම. ඒක දේශපාලන රැස්වීම වලදී බලන්න. ඔය මේ සාකච්ඡාවල නේ නියමයි මෙයා තමයි හරියට වැඩේ කරන්නේ. මෙයාලට තමයි ජය. බාලයා හිතනවා කියනවා. ජයං වේ චස්සතං හෝතියා තිතික්ඛා විජානතා. ඉවසීමේ ගුණ දන්න කෙනා ඒ අන් අය තමන්ට දොස් කියද්දි ඒ ඉවසන කෙනාටමයි ජය ලැබෙන්නේ. දැන් උන්වහන්සේ ඉවසගෙන හිටියානේ. ඉතින් උන්වහන්සේ අදාළ තස්සේව තේන පාපියෝ කුද්දම් පටිකුජ්ජති තමාට කිපෙද්දී පෙරලා තමනුත් ඔහුට කිපෙනවා නම් ඒකේ පාපයේ අයහපත තමන්ටමයි සිදුවෙන්නේ. එහෙනම් අපි හොඳින් තේරුම් ගන්න ඕනේ කවුරු හරි අපිට කිපීගෙන එද්දී කිපෙන්න හොඳ නැහැ. දැන් අපි තුන් කවුරු හරි ඔන්න අපිට බැනගෙන එනවා කියන්නේ ගෙදෙට්ට. ඇතුළට කියලා දොර වහගන්න. රේඩියෝ එක දාන්න හයි. කත කන් දෙක වහගන්න. තේරෙන නැත්නම් ගිහිලා ආශූපත් වේවා වෛර නැත්තික් වේවා තරහ නැත්තික් වේවා කියලා කියන්නේ අර මිනිස්සුකෙ මේ මිනිහට පිස්සු කියලා ඒ මිනිස්සේ ඇයි යන්නේ දැන් මේ මේවා දුරුදි කියන්නේ මොකද එහෙන් වචනේදී මෙහෙන් දෙකයි මොන එහෙන් එනවා මෙහෙන් එනවා ඒතර ගහ වෙනකන් ඉතින් මැරිලත් යනවනේ ඉතින් ඒ නිසා දැන් මෙවලින් අපි තේරුම් ගන්න ඕනේ එකයි බුදුරජාන් වහන්සේ අදලා කුද්දං අප්පටි කුජ්ජන්තෝ සංගාමංජේති දුජ්ජං දිනීමර දුෂ්කර යුද්ධය ජය ගන්නවා තමාට කිපෙද්දී ඔහු පෙරලා කිපෙන්නේ නැත්තම් ඉතින් බුදුරජාන් වහන්සේ අදලා එයා දෙපැත්තටම යහපත කරගත්තා ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා හැබැයි බාලයෝ ඒ විදිහට ඉවසගෙන ඉද්දී හිතන්න පුළුවන් කියනවා මෙයා බයේ තමයි ඉන්නේ කියලා ගාථා හතරයි යාට කිව්ව විතරයි අසුන්දරික බහරද්වාජ වැඳ වැටුණා කිව්ව ස්වාමීනි යටට හරවපු දේ උඩට හැරෙව්වා වගේ වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ ස්වාමීනි මාව මහාන කරන්න
උපසම්පදා කරන්න. මහාන කළා උපසම්පදා කළා ටික කාලයයි. අසුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණය උතුම් රහතන් වහන්සේ නමක් වඩපත් වුණා. තුන් දෙනා. තව එක මල්ල කෙනෙක් හිටියා. තේරෙනවද? බිලංගික. බිලංගික කියන්නේ මෙයා බිලංගික ද්විතීයෝ කියලා තියෙනවා. ඒ කියන්නේ කාඩි හොදි. කාඩි හොදි දෙන්නේ. කිරි හොදි. ලුණු නැති කිරි හොදි විකුණලා තියෙනවා මෙයා. ඒක එයා නම වෙන බිලංගික භාරද්වාජ. මෙයාට ආරංචි වුණා අපේ මේ අයියලා තුන් දෙනාම මෙන්න මහාන කළා. මේක හරියන්නේ නැහැ කියලා දැන් ගියා. ගිහලා ඔන්න බුදුරජාන් වහන්සේලාට ගිහලා හොත්තට බැනලා දැන් ඔන්න හිටගෙන ඉන්නවා. බුදුරජාන් වහන්සේ ඒ බව දැනගෙන සිතෙන් දැනගත්ත මෙයා දැන් මාත් එක්ක තරහා ගිහලා ඉන්නේ. ඒක ගාතාවක් කිව්වා එයාට. මොකද්ද? යෝ අප්ප දුට්ටස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස. යම් කෙනෙක් යහපත් ජීවිතය ගෙවන යහපත් දිවි ගෙවන ඒ වගේම සියලුම ක්ලේශයන්ගෙන් මිදුණු සිත් ඇති ඒ වගේම කිසිම කෙනෙකුට හිංසාවක් නොකරන ඒ කෙනෙකුට යම් කෙනෙක් කිපුණොත් ආක්‍රෝෂ කරොත් තමේව බාලම් පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාත කිත්තෝති ඒ පව ඒ අඥානය කර හැරියෙන්නේ උඩට දාපු දූවිලි උඩු හුලඟට දාමු දූවිලි ආයෙන්නේ කා කරාද අපි කරා දාලා බලන්න ආයෙනවා ආන් ඒ වගේ එනවා කිව්වා එක ගාතාවයි මෙයා බැඳ වැටුණා කිව්වා ස්වාමීනි ආශ්චර්ය අද්භූතයි ස්වාමීනි මාව මහාන කරන්න තේරෙනවනේ ඊට පස්සේ උපසම්පදාව ලබා දෙන්න මහාන කළා උපසම්පදාව ලබා දුන්නා ටික කාලයයි රහතන් වහන්සේනවා හතර දෙනාම රහතන් වහන්සේලා තේරෙනවනේ ඉතින් ඒතර පින්නදිරි බාන්න මේ බුදුරජාන් වහන්සේගේ මේක ආශ්චර්ය අද්භූත කාරණයක් තේරෙනවනේ ගාථා වලින් දමනය කරන්නේ තේරෙනවනේ ඉතින් ඒ නිසා මේ ලෝකේ මේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ අද්විතීය අපිට හිතා ගන්න බැරි මහෞත්ම ගුණ සම්පන්න උත්මය. ඒකයි උන්වහන්සේලා මේ ලෝකේට මව කුසේ පිරිසිඳ ගද්දී ලෝක ධාතු 10000කට ආලෝක ධාරාවක් යනවා. මහ පොළොව කම්පා වෙනවා. තේරෙනවනේ? උන්වහන්සේලා මව කුසේ නික්මෙද්දී ඒ සිද්ධිය වෙනවා. ඔන්න දැන් උන්වහන්සේලා අබිරික්මන් කළද්දී මල් හට ගන්නවා. මෙන්න මහා මල් කරත්තරෝද වගේ නෙළුම් මල් අපි ඉදින් නෙළුම් මල් හටගත්තද තේරෙනවද ඉතින් ඒ නිසා ඒ මහෞත්මයේ බුදුරජාන් වහන්සේලා කියන අපිට හිතා ගන්න අමාරුයි හිතා ගන්න තියෙන මේ දේශනාවලින් තේරෙනවනේ මේ තුලින් හරියට අපි තේරුම් ගත්තොත් මෙන්න ඒ බුදුරජාන් වහන්සේ අපි සරණ යනවා මෙන්න උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා කියලා අපි මේ ධර්මයේ තේරුම් ගත්තොත් වඳිනවා අපි හොඳට දැන් අද කාලේ බලන්න මිනිස්සු ධාතු සෑල් ළඟට යනවා. මල තිබ්බා, රවුමක් ගියා, ගෙදර ගියා. දැන් අපි කියන වඳින්න පින්නතුනි. වඳින්නේ නැහැ. කොන්ද නමලා, ධනිස් දෙක බිම තියලවත්, ඔළුව බිම තියලා. මොකද ධර්මයේ තුලින් පැහැදීමක් ඇවිල්ලා නැහැ. දැන් මේ පින්නතුන්. මේට සම්බන්ධ පින්නතුන්. කියන්න ඕනේ. පිරිමෝල්ට, සෑවල් වලට බඩ ගාලා වඳින්න. ඒ මොකද මේ උතුම් ධර්මය අහපු හින්දා තේනවන්නේ ඉතින් ඒ නිසා අපට විශාල ලාභයක් ඉතින් මේ ආපු කල්ප ගානක් අතීතේ මේ කියන්න බැරි සංසාර ගමන දීර්ඝයි බුදුරජාණන් වහන්සේ හයට සරණ ගියොත් කෙලින්ම ඉහළටම යනවා තේරෙනවනේ ඉතින් බුද්ධ කාලේ මිනිස්සු ඒ බුදුරජාණන් වහන්සේ කලේ පැහැදිලිවටපත් උනායි දිව්‍ය ලෝකයේ ඒකයි තේරෙනවනේ ඉතින් ඒ නිසා අපිටත් මේ තුලින් තමයි පැහැදීම ඇති කරගන්න තියෙන්නේ ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නෑ තේරෙනවන්නේ හරියට තෙරුවන් සරණේ පිහිටලා තමන් පින් දාන් කරගත්තොත් සීලාදී ගුණ ධර්ම දියුණු කරගත්තොත් අපිට යහපත උදා වෙනවා ඉතින් ඒ නිසා පින්නතුන් ඊවන් වූ දුර්ලභ අවස්ථාවක් අපර මේ ලැබිලා තියෙන්නේ ඉතින් ඒ නිසා මේ පින්නතුන් අදිෂ්ඨාන කරගන්න ඒ තව තවත් ධර්මයේ ඉගෙන ගන්න ඒ තුලින් ඒ ධර්මයේ තුලින් පැහැදීම ඇති කරගන්න ඇති කරගෙන අප කාටත් ඒ භාග්‍යවත් තරහත්
සම්මා සම්බුදුරජාණන් වහන්සේව සරණ ගිය උතුම් ශ්‍රාවකයන් බවට පත් වෙලා අපටත් උන්වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් නිවන් මඟ ප්‍රගුණ කරගෙන ඒ නිවන් මඟේ හැසිරিলা අප කාටත් මේ ඉපදෙමින් මැරෙමින් පැමිණෙන දීර්ඝ වූ සංසාර දුකින් නිදහස් වීමට අප හැම දෙනාටම වාසනාව උදා වේවා කියලා සාදු කියනවා.